කරුණාරත්න පරණවිතාන ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනමාධ්‍ය අමාත්‍යංශයේ භාර ගරුනියෝජ්‍ය අමාත්‍ය. සාමාන්‍යයෙන් මේ සිඟිති දරුවෝ දුවලා පුතාලා හම්බ වුණාම අම්මලා නැන්දම්මලා පුංචි අම්මලා පවුලේ කතා කරලා කතා වෙලා මේ පුංචි වියේදිම දෙනවා කල්කයක් සුප්‍රකට. ඒකට කියන්නේ රත කල්කය කියලා. කුමක්දෝ අවාසනාවකට රටේ මහජනයාගේ අභාග්‍යයකට කරුණාරත්න පරණවිතානගේ මවුට අතපසු වෙලා තිබෙනවා සිඟිති කරුට දෙන්න මේ රත කල්කේ. ඒ නිසා තමයි මේ වගේ බරපතල රත ගායක් හැදිලා තියෙන්නේ. ලොක්කගේ වාහනේ ගන්න යන වටිනාකම කීයද? 4,30,00,000යි. අපි රුපියල් 1,430,000යි නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතානගේ වාහනේ. හැබැයි රටේ සාමාන්‍ය ඡන්ද හිමි, ඡන්ද අහිමි, වැඩිහිටි, බාලමහලු, ස්ත්‍රී පුරුෂ, පාට පක්ෂ, ජාතියාගම්, කුලමල බේදවලින් තොරව සමස්ත මහජනයා අවවරප්‍රසාදිත වරප්‍රසාදිත පන්තියට හිමි නැති සාමාන්‍ය පොදු ජනතාව භාවිතා කරන්නේ ළංගම, දුම්රිය සහ පෞද්ගලික ගමනාගම සේවය. බලන්න උදේට, දවල්ට, හැන්දෑවට, කාර්යාල ඇරුණහම, වැඩබිමට, ගොවිපොලට යන්න, කන්තෝරුවට එන්න, ඔෆිස් එකට යන්න, දෙපාර්තමේන්තුවට යන්න, සංස්ථාවකට යන්න, මණ්ඩලයකට යන්න, දෙපාර්තමේන්තුවකට යන්න, පාසලකට යන්න, බෙහෙත් ටිකක් ගන්න ඉස්පිරිතාලෙකට යන්න, රටේ ජනතාව තැලිලා, පොඩි වෙලා, පෑගිලා, මිරිකිලා, චප්ප වෙලා තමයි බස් එකෙන් බහින්නේ. දැන් මේ වගේ සුඛෝපභෝගී වාහනවල සුදු රෙදි ඇඳගෙන අර වීදුරුවට ආසන්න අසුරේ වාඩි වෙලා යනකොට පේන්නේ නැද්ද පොදු මගී ප්‍රවාහන සේවයේ මිනිස්සු දාඩිය දාගෙන පිච්චි පිච්චි යන දුෂ්කර, දුක්බර, පීඩාකාරී, වේදනාබර ඒ ගමන මේ දේශපාලන අපතයන්ට පේන්නේ නැද්ද? ඒකයි එස්ටේ බ්ලොග් අපි ප්‍රශ්න කරන්නේ. ලංකාවේ දියවන්නාව තරණය කරලා තිබෙන බොහෝ සුදුරෙදි ඇඳගත්ත බහුතරයකට තිබෙනවා මේ කාලකන්ණි අවාසනාවන්ත රතගාය. රටේ මිනිස්සු මොන තරම් අපහසුවෙන්, පීඩණයෙන් තම තමන්ගේ දෛනික රාජකාරී කටයුතු වලට යන්න වෙහෙස මහන්සි වෙමින් යනකොට අවුවට පිච්චි පිච්චි, වැස්සට තෙමි තෙමි මහජනයා මහපාරේ මොනතරම් දුකක් විඳිනවද? හැබැයි මේ දේශපාලන ගන්ධබ්බයන්ට නම් වගේ වගක් නැත. කොහොම හරි කමක් නෑ, සුඛෝපභෝගී වාහනයක අතිසුඛෝපභෝගී පොඩි පහේ නෙමේ, වාහනයක හිමිකරුවෙක් වෙලා උජාරුවෙන් මවාගත් බොරු තේජසකින් යන්න තමයි කැමැත්ත. හිත පහළ වෙලා තියෙන්නේ ඒ වගේ දුෂ්ට තැනකට. හරි, ලෝකයේ දියුණු ආර්ථික සංවර්ධනය ළඟා කරගත් රටවල් වල දේශපාලකයෝ යනවා, දේශපාලනඥයෝ යනවා සුඛෝභෝගී වාහනවල. හැබැයි ඊට සමගාමීව, ඊට සමපාතව, ඒහා සමානවම වරප්‍රසාද ඒ රටේ සාමාන්‍ය පොදු ජනතාවත් විඳිනවා අනන්ත අප්‍රමාණ දැකලා තිබෙනවා. බොහෝ දියුණු රටවල් වල මිනිස්සුන්ට, ජනතාවට වාහනයක් තිබෙනවා. හැබැයි බොහෝ අවස්ථාවල් වල ඒ වාහනේ ගේ ළඟ පාක් එකේ නවත්තලා තියෙන්නේ. ඇයි? පොදු මහජන මගී ප්‍රවාහන සේවය ඒ තරම් විශිෂ්ටයි, ආකර්ෂණීයයි, දැකුම් කළුයි, සිත් ඇදගන්නා සුළුයි, හරිම විශිෂ්ටයි, ආසයි, සුවයි, සනීපයි, ගමන ඉක්මනට යන්නත් පුළුවන්. අන්න එහෙමයි දියුණු රටවල් වල පොදු මගී ප්‍රවාහන සේවය. සුඛෝපභෝගී වාහනයක ඇමති යනකොට, නියෝජ්‍ය ඇමති යනකොට ඒහා සමානවම වාහනවල තමයි රටවැසියොත් යන්නේ. කොයි තරම් ලස්සනද දකින්න, කොයි තරම් මිහිරක් ඇඟට දැනෙනවා ඇහැට පේනකොට. කමක් නෑ, අපි කවුරු කවුරු මැති ඇමතිවරු ටොයෝටා ලෑන්ඩ් ක්‍රූෂර් V8 වල යන එක ගැන අපිට අමුතු ඇඟේ අමාරුවක් නෑ. හැබැයි තමන්ට අදාළ විෂයත් ඒහා සමානවම සීග්‍ර දියුණුවක්, සංවර්ධනයක් ඇති කරලා දැන් මේ කරුණාරත්න පරණවිතානන වගේ, ගයන්ත කරුණාරත්නල වගේ ඇමතිවරුට අයත් ඒ අමාත්‍යංශවල, ගම්මු ජනමාධ්‍ය අමාත්‍යංශයේ
එහෙනම් රටේ ශ්‍රී ලංකාවේ ජනමාධ්‍ය වේදීන් මහා ඉහළ වැටුප් ලබන සුඛෝපභෝගී ජීවිත ගත කරන සහ ඉතා ඉහළ මිලක් වටිනාකමක් සහිත පිරිසක් නම් මාධ්‍ය වේදීන් සහ ඒ විෂය ඒහා බැඳුණු ඉතුරු වපසරිය කරුණු කාරණා ටික විශිෂ්ට ලෙස දියුණු කරලා විශිෂ්ට ලෙස සංවර්ධනය කරලා අල්ජසීරා වගේ CNN වගේ BBC වගේ එවැනි ලෝක තත්ත්වයට ගෙනල්ලා නම් ලාංකීය ජනමාධ්‍ය කලාව අනේ අපට කම් නැත. ඔබ කැමති වාහනයක යන්න. ඇයි මාධ්‍යවේදීන් පවා බොහොම සුවපහසු සනීපදායී ජීවිත තමයි ගෙවන්නේ. නමුත් කරුමක මහත එහෙම දෙයක් රට ඇතුලේ නොමැත. මාධ්‍යවේදීන් මොනතරම් මහමග දුක් විඳිනවද? මේක රටේ සමස්ත ජනමාධ්‍යවේදීන් තමන්ගේ හෘදේ සාක්ෂියෙන් අහලා දැනගන්න ඕන කාරණාවක්. තමන්ට හිමි වරප්‍රසාද සහ තමන්ව මෙහෙවන්න ඉන්න මේ වගේ නියෝජ්‍ය ඇමතිවරුන්ට තියෙන රතගාය මොනතරම් බරපතල අවාසනාවන්ත කනගාටුදායකද? මුළුමහත් රටක් ණය වෙලා එදා වෙල කන්නේ ගෙදර බඩුමුට්ටු ටිකක් දැන් විකුණලා මුළුමහත් ලෝකෙටම උපංහා නූපම් මිනිස්සු දරුවෝ සියලු දෙනා ණයකාරයෝ කරලා වෙද්දක් ඇඳන් මේ වගේ 4,30,00,000 වාහනයක් යන්න ලැජ්ජාවක් හිතෙන් නැද්ද? එක්කෝ ලැජ්ජන හරේ නොමිනේෂන් දෙනකොටම කපලා දාවේ පාර්ලිමේන්තු. එහෙමත් හිතෙන්න පටන් ගන්නවා. ඒ නිසා දැන් මෙතන දැන් තව කතාවක් කියනවා කරුණාරත්න පරණවිතාන. වාහනේ මිල ඇත්ත මිල 170,000 මේ බදු නිසාලු 4,30,00,000 දක්වා වාහනේ මිල වැඩි වෙලා තියෙන්නේ. ඈ කරු මේ වගේ ගොන් කතා කියන්නේ ඇයි? කොහෙද ලෝකේ භාණ්ඩයකට මිලක් තීරණය වෙනකොට ඒ නිෂ්පාදන වියදම ප්ලස් ටැක්ස් භාණ්ඩේ මිල ප්‍රයිස් එක. දැන් ලෝකේ කොහෙද දැන් කඩේකට ගිහිල්ලා අපිට පරිප්පු ගුල එකක් ඉල්ලන්න පුළුවන් ද ටැක්ස් නැති පරිප්පු දීපන් කියලා? එහෙම නෑ. එහෙනම් අපි ගිහිල්ලා ඉල්ලනවා කරෝල කඩේකට ගිහිල්ලා කරෝල කිලෝ එකක් දෙන්නකෝ හැබැයි ටැක්ස් නැතුව ගන්න. එහෙම ටැක්ස් නැතුව ගණන් කිව්වට ටැක්ස් නැති මාළු පාන් ගෙඩි නෑ. ටැක්ස් නැති පාන් නෑ. ප්‍රොඩක්ට් එකට මිලක් තියෙනවා, කොස්ට් එකක් තියෙනවා, ලාභයක් තියෙනවා, ඊට අදාළ බද්දක් තියෙනවා, භාණ්ඩේ මිල තීරණය වෙනවා. ජපානයේට හිමි නිශ්චිත නිවැරදි ආදායම 170,000. ඔව්. හැබැයි රටේ මහා භාණ්ඩාගාරයේ තමයි ඉතිරි මුදල බදු හැටියට අය කරගන්නේ. එතකොට ජපානයේ ටොයෝටා සමාගම නිෂ්පාදනය කරන සමාගමටවත් ඒ වගේ ලාභයක් නැහැ. වැඩිම ඉහළම උපරිම ලාභය ලැබලා තියෙන්නේ ශ්‍රී ලංකා රජයයි. අන්න ඒකයි තියෙන වෙනස. ජපානටවත් නැති ලාභයක් ශ්‍රී ලංකා රජයේ උපයනවා. අනිත් කාරණාව එතකොට මේ කරුණට තියෙන මේ වරප්‍රසාදය රටේ මිනිස්සුන්ට නැහැ. රටේ මිනිස්සු අප්‍රමාණ බදු මුදල් කන්දරාවක් ගෙවලා තමයි සුඛෝභෝගී භාණ්ඩයක් ගන්න පුළුවන් වෙන්නේ. තව හොඳ පෝස්ට් එකක් තිබුණා අන්තර්ජාලයේ. මොකද මේ තුනටි කඩා ගන්න නැතුව ඇඟ රිදෙන්නේ නැතුව මහාමග යන්න ඕන අමුතු අමාරුවක් නේ රතගායක් නේ තියෙන්නේ. ටොයෝටා සමාගමේ ඔය V8 ඔප්ෂන් ටික සියල්ල තියෙන ටොයෝටා ෆෝචුන් කියලා ජීප් රථයක් තියෙනවා. ඔය ලෑන්ඩ් ක්‍රූෂර් V8 එකේ තියෙන සුව පහසුවම ඔප්ෂන්ස් ටික මේකේ තියෙනවා. හැබැයි ටැක්ස් එක්ක ඒකෙ මිල 150,000-190,000 අතර ප්‍රමාණයක්. හැබැයි එහෙම දෙයක් මිලදී ගන්න හිත දෙන්නේ නැහැ. ඇයි? පුළුවන් තරම් මහජන මුදල් මහජනයා දුක් මහන්සියෙන් හරි හම්බ කරන ඒවා. දැන් මේ විදිහට මේ ගෙඩිය පිටින් ජනවාරි 8 ජනවරමට තමයි මේ කරෝලා සර්ම උස්සල පස්ස පෙන්නන්නේ. ජනමාර්ගයට පැතුම ඕක නෙමෙයි තිබුණේ. රට දියුණු නම් රට සංවර්ධිත නම් රටේ මිනිසුන්ගේ ජන ජීවිතයේ දෛනික ජීවිතයත් හරි සුවපහසු නම් මිහිරිදායක නම් ආස්වාදජනක නම් කැමති වාහනයක යන්න අපේ අපිට අදාළ නැහැ. අදාළම නැහැ. හැබැයි රටවැසියා ණය කරලා මේ වන විට කෝටි 288ක් බලන්න ගාන කීයද කියලා රුපියල් කෝටි 288ක වාහන ඕන මේ දුප්පත් දිලිඳු රටේ. සාමාන්‍ය පෙළ වයසිදිත් ඇහුවේ දියුණු වෙමින් පවතින දුප්පත් රටකි. තාමත් කියන්නේ දියුණු වෙමින් පවතින රටකි. 69 අවුරුද්ද. දැන් මහජනතාව මේ දිහා බලාගෙන ඉන්නේ. මේ සියලු මහත්තුරුන්ට මේ කතාව පොදුයි. රටේ මිනිස්සු
දැන් ළඟ නවලා පෙන්නලා තියෙන්නේ දෙගොල්ලන්ගේ හැසිරීම කෙබඳුද කියලා. ළඟ ළඟ පෙන්නනවා මෙන්න හිටපු කට්ටිය, හිටිය කට්ටිය, ඉඳලා ගිය කට්ටියගේ කෙරුවාව දැන් පටවැසියෝ දැක්කා. දැන් මේ ජනවාරි 8න් පස්සේ කෙරුවාව තමයි මේ පේන්න තියෙන්නේ. මිනිස්සු මේ හෝලං, තක්කඩිකං, දේශපාලන වනචරකං, පාදඩකං, කුපාඩිකං ඉවසන්නේ නැහැ. අවසාන මොහොතේ ඔබට පසුතැවිලි වෙන්න වෙයි. මක් නිසාද රටේ මිනිස්සුන්ට තිබෙනවා මහා සංවේගජනක සුසුමක්. අපි සැපදීලා මුන්ට මෙච්චර මුම්මනවද අපිට දුන්නේ? අන්නේ ප්‍රශ්නට කරු උත්තර හදාගන්න වෙයි. ඔය පාර්ලිමේන්තුවේ බහුතරයක් වන සුදුරෙදි හොරුන්ට ලොක් සටහන නිමයි. නැවත හමුවෙමු, සුබ දවසක්.